වෙනවා අගමැතිතුමා ජනාධිපතිවරයාට සාකච්ඡා කරලා කියලා ජායක ජනාධිපතිවරයා අවශ්‍ය කරන්න. ඔබතුමා මේ සම්බන්ධයෙන් දැනුවත්ද? නෑ. ඉතින් ජනාධිපතිනේ අවශ්‍ය කළ යුතු කියන මතය ඔබතුමා ඉන්නවද? මම අවුරුදු 25ක් වෙ මත ඉන්නවා. අපි හැම ඡන්දෙම යන්නේ ඔක අවශ්‍ය කරන්න ඕනේ කියලා. ඔව් ජනාධිපතිතුමාට කිසිම උමනාවක් තියෙනවා මේක මේ ඉවත් කරන්න නම් ඉවත් කරන්න දෙන්නේ නැහැ කියනවා. ඉතින් මෙච්චර කල් තිබ්බ එක නේද? අන්තිම පෑ මේව කරන එක අමාරුයි නේද? සජ්ජාද පස්සේ අරක දෙන්නේ විනය පරීක්ෂණ පවත් ගන්න. අපේ මාධ්‍ය මේ ගමන එක්සත් ජාතිය පක්ෂය ගැනමයි අහන්නේ. අපි බොහොම සතුටින් අපි තියෙන ප්‍රශ්න ඇතුළේ විසඳන කටයුතු කරන කාලයක්. ඉතින් මෙතන මම හිතන විදිහට අපේ අභ්‍යන්තරයේ තියෙන දේවල් අප එකමුතුවෙන් කටයුතු කරලා ඒකට ජයග්‍රහණය කරන ස්වරූපී උත්තරයක් අපි ලබා දෙනවා. නැත්නම් අපි ප්‍රජාතන්ත්‍රවාදය තියෙන නිසා නිකන් අපේ ප්‍රශ්නයක් තියෙනවා. අපි කිසි ප්‍රශ්න නේ ඔක්කොම අභ්‍යන්තරේ තියෙන්නේ. අනිත් අයගේ තියෙන ප්‍රශ්න වැසෙනවා. මොකද ඔබේ සියලුම දේ තමයි අපෙන් ප්‍රශ්න අහන්නේ. මම හිතන්නේ ඒකෙන් අංග සම්පූර්ණයි අප මේ අවස්ථාවේ ජයග්‍රහණය කරන ස්වරූපයේ කටයුතු වලට අපි ආරම්භ කළා කියන්නේ කටයුතු කරගෙන යනවා. මුලින්ම මේ වටේ තියෙන අපේක්ෂකත්වය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න පිළිතුරක් හොයාගෙන තියෙනවා නේද? ඔව්. අපි ඒවා ඉස්සරහට ප්‍රදර්ශනය කරන්න කොහොමද ඒක කරන්නේ? මම කියවනේ අපි සීලාචාර දේශපාලන ගමනක් කරනවා. ඒ අයකින් අහන්න අපි එතන යම් විදියකින් වැඩපිළිවෙලක් ගෙනියනවා. කොහොමද අපි ඒක ජයග්‍රහණය කරන වැඩපිළිවෙලක් කරන්නේ? අමතුමනේ ඒ වගේ තමයි පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු පක්ෂයේ නායකයව සහ පක්ෂයේ විවේචනය කරන නම් ඔහුට විරුද්ධ විනයක් යාමක් ගන්න ඕනේ කියලා අදහසක් තියෙනවා. ඔබතුමා මොන මතයේ තියෙනවද? රටක විනයක් අවශ්‍ය වගේම පක්ෂක විනයක් අවශ්‍යයි. විනයක් නැති තැනක කිසිම සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන් කටයුතු කර අවශ්‍යයි.